හෙලෝ, කොහමද? කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ යන්නේ? මම ගෙදර ඉන්නේ. හරි හරි, මං හැබැයි දැන් කවුරු හරි ඉන්නවද ගෙදර? මං ඔයාලට කියලා තිබුණා මේ වෙලාවට කෝල් ගන්න එපා කියලා. නෑනේ, මට නිකමට ඔයාව මතක් වුණා. ඒකයි ගත්තේ. මේ මතක් වෙන ගානට කෝල් ගන්න එපානේ. හදිසියේ කරවල ළඟ හිටියොත් එහෙම ඔක්කොම ඉවරයි. මේ කවුරු හරි ගෙදර ඉන්නවද දැන්? සරු මැඩම එළියට ගිහිල්ලා ඉන්නේ. මේ හැබැයි මෙහෙට එන ලෑස් වෙන නම් එපා. නෑ නෑ, එන්නේ නෑ එන්නේ. මේ ඔහෙටත් දන්නේ නැහැ දෙන්න ගියේනේ. මං හිතන්නේ මේ කෑමකටද කොහෙද ගියේ? අපිටත් උයන් එපා කියලා කිව්වා. එනකොට පරක්කු වෙයිද දන්නේ නැනේ. ඇයියේ පරක්කු වෙනවද කියලා ඇහුවේ? නිකන් ඇහුවේ. ආ, දැන් ඒ පාර බෝතල් අරන් එන්නද ලෑස්ති වෙන්නේ? අපෝ නෑ අනේ, දවල්ට කවුද බෝතල් අරන් ඉන්නේ? නෑ නෑ, නිකන් ඇහුවේ. එන වෙලාවක් නම් දන්නේ නෑ. මට කිව්වෙත් නෑ එහෙම. ඔය මේ බ්ලැම්බර්ඩ් මහත්තයයි තුන් දෙනාත් එක්කම තමයි ගියේ. හරි 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 හරි. Thank you එහෙනම් ඈ. මං තියන්න. මොකද ඉතින් කලබලෙන්? නෑ නෑ, කලබලයක් නෑ. මං තියන්නම්කෝ ඈ. නාගය, ලෑස්තියෙන් පොඩි ගමනක් යා. කොහෙද? අරහෙට පොඩක් ඔලුව දාලෙමු. අරහෙට කියන්නේ? එහෙම කළා ගෙදරට බං. ඉතින් උඹ තනියෙන් ඵලයන්, උඹට දැන් මං ඕනේ නෑනේ. අඩෝ අඩෝ, මේ පිස්සු ගෙනින්න ලෑස්ති වෙන්න එපා. මට වැදගත් ইনফরমේෂන් වගේක් ගන්න තියෙනවා ඉන්. ආ, දැන් උඹ ইনফরমේෂන් ගන්න ගෙදරුන් ගෙන්ද? උන් කොහෙද කැමකට ගිහිල්ලාලු? යමන් කොඩබල් එකේ. මට නම් දැන් මේක මහා වාතයක් වීගෙන එන්නේ. හරි හරි බං, යමන්. ඒ කොහෙද මලෙන්? ගෙදර උන් තුන්දෙනාම කෑමකට ගිහිල්ලා. ඉතින් අපේ උන් දෙන්නා විතරයි ඉන්නේ. මම යන්නේ චූටිය ගැන ইনফরমේෂන් ටිකක් ගන්න. උන් ගෙදර නැත්තම් මාත් එන්නද නිකමට වගේ යන්නේ? යා කොහොමද නේ යන්නේ? අපේ කනෙක්ෂන් එක උන් දන්නේ නෑනේ. අනිත් එක මේ අපි කියලා තියන්නේ ළඟ ගෙදරක ටයිල් වැඩ වගේක් කරනවා කියලා. ඔයා ගියොත් එහම ඔක්කොම අංජබජල්නේ. නෑ, මට උඹලා ෂුවර් නෑ මගේ වැඩේ කරයිද කියලා. ඒකයි මම. අයියෝ, ඔයාගේ වැඩේ කරනවා අවිශ්වාස කරන්න එපා. ඒක වාය වෙලාවට තිත්තට කෙරෙයි. අපි යන්න. යා. යුත්තකේ ෆේවරිට් ඇප්ස් අතර ඕන තරම් ස්විච් වෙන්න. මාසෙටම රුපියල් 348. මංචි මිල්ක් ෂෝට් කේක් බිස්කට්ස්. රස හැපෙන කිරි වේලක්. ඔලිව් සාමී පරිසාරය සහිත නව ලයිෆ් බොයි. සමේ ආසාද නැති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තබයි. අම්මේ! අම්මේ! මම අඳිනවා. මොකද්ද? මම අඳිනවා. බඳිනවා කියන්නේ? බඳිනවා කියන්නේ කසාද බඳිනවා. කාවද බඳින්නේ? රුක්මන්ව. මොනවද බං මේ කියවන්නේ? අයි. ඒතර බල දෙන යාළු වෙලා ඉන්නේ දැන්. ඉතින් යාළු වෙන්න මොන්නේ නැහැ නේ කසාද බඳින්න. අනේ මේ මට මේ දැන් තියෙන ප්‍රශ්න හොඳටම ඇති. කරුණාකර මගේ ඔළුව අවුල් කරන්නේ නැතුව හිටපන්. දැන් බඳිනවා කියන්නේ ඔළුව අවුල් කිරිල්ලක්ද? මට විස්තර ඇතුව කියපන්. නිකම් මේ කෑල්ල බැල චක් බග්ගල කියන්නේ නැතුව. විස්තර ඇතුව කියන්න. නිෂීවන මම රුක්මන් වන ඔහුව මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා හැටියට මම බාර ගැනීමට තීරණය කර අවසන්යි. මම ඒකට උඹට හා කියලා නෑනේ. දැන් හා කියන්නකෝ. එහෙම හා කියන මව් ගැන දන්නේ මොනවද? මං දන්නේ ඌ උඹට වඩා අවුරුදු ගාණක් වැඩි මා කියන එක විතරයි. ඔයා දන්නේ නැද්ද යාළුවෝ කෙනෙක් කියලා? ඔයා දන්නේ නැද්ද වැදගත් මිනිහෙක් කියලා? ඔයා දන්නේ නැද්ද සල්ලිකාරයෙක් කියලා? අනේ ඕන එකක් කරගනි. අනේ ඕනෝන්ට පාවට ඉතින් එහෙම කියන්න එපා. මං සීරියස් කතා කරන්නේ. මට ඕවා ගැන හිතන්න ඔළුවේ නිදහසක් නෑ බං. හරි. ඔයා ඔළුව නිදහස් කරගන්නකෝ. ඔයා ඔළුව නිදහස් කරගන්නකොට මම බැඳලා ඉඳී. මොනතර ලෝයිකාරය කිව්වේ? ඌ පොඩි මාළු හොයනවලුද? මොන මගුලක්ද මේ කතා කරන්නේ? මම මේ මගේ කසාද ගැන කියනවා. මම මේ පොඩි මාමා ගැන ගනහනවා. උඹේ කසාදට වඩා
මට මේ වෙලාවේ පොඩි මාමාව ලොකුයි. අරුංගුව මරලා දාලත් දන්නෙත් නෑ. වැඩක් නෑ යන්නේ ඔයානම්. තමන්ගේ දුව බඳිනවා. ඒ ගැන කිසිම ගාණක්වත් නෑ. විසුනත් අශෝ. හෙලෝ, කොහොමද කොහොමද කොහොමද? මොකෝ ඉතින් මේ අපි කාලෙකින් මතක් කරලා තියෙන්නේ. අනේ යන්න අනේ යන්න, ඔය තව බොරුවක් කියනවා. මම ඉස්පිරිතාලෙත් හිටියා, ආයවක්වත් නෑනේ බලන්න. හිටියා කියන්නේ ආයි මැරිලා ගොඩායි. අනේ යන්න 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 යන්න, වැඩක් නෑනේ ඔගොල්ලෝ. මොකද හම්බෙන්න හම්බුණා කියලා තියෙන වැඩක් නෑනේ යන්නේ. හරි හරි හරි, බලමු බලමු බලමු. අපි මම්මි අහන්නවා හිටියේ, ඔයා මේ නැටුම් පන්තියකට යනවද? නෑ නෑ නේ, උඩට පහතරට සබරගමු නෙමෙයි. දන්නේ නැද්ද ඔය නිකන් ඔය හත්තලාමල් උඩ පෙරපෙර නටන්න යන්නේ එහෙම නැටුම් පන්තියකට? ආ නැද්ද? නෑ නෑ මං නිකන් ආ ඕ ඕ ඔයසි මහත්තයා. හරි ඔයසි මහත්තයා, අනේ පොඩ්ඩක් කෝල් ඇද දෙන්න. හරි 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 වයිසි මහත්තයා, ස්වීට් ඩ්‍රීම්ස්. හරි බයි. කවුද කතා කරේ? මම දන්න වයිසි මහත්තේ, මම මේ නිලයාගේ සීන් එක මම කිව්වේ. ඕ වයිසිට ස්වීට් ඩ්‍රීම්ස් කිව්වේ නැත්ත? අපි පුළුවන් තරම් පොලිසියෙන්ගේ ෂේප් එකේ තියාගන්න. මම බලන්න උගේ කනහපල කොහොම හරි අරුව හොයාගන්න. අනේ මේ ඔයා නම් ඕවට පැටලෙන්න යන්න එපා. ඔවට උදව් කරන්න ගිහලා අන්තිමට අපි නරක මිනිස්සු වෙනවා. දන්නවනේ සුබාලගේ හැටි. ඕ ඔය හරි ඔය හරි, ආයි කෝල් නොකර ඉන්න ඕන. ඔය උදව් කරන්න ගිහිල්ලා අන්තිමට පොඩ්ඩ වැරදුනොත් එහෙම ඒකේ නරක නාමය එන්නේ අපිට. ඔව්, අවසානයේදී නරක නාමය එන්නේ අපිට තමයි. ආයි කෝල් නොකර ඉන්න ඕන. අපෝ දෙපැති ගිහලා බැලුවේ නෑ. මම මොනවා බලන්නද? ඔලා බලන්නද කියලා අහන්නේ. පොඩ්ඩක් යන්න එපා, එතකොටනේ ඉතින් බලන්න තියෙන දේවල් පේන්නේ. මොකටද අනේ අපිට ඔය අනුන්ගේ දේවල්? අනුන්ගේ නෙමෙයි දේවි, අසල් වැසියෝ අසල් වැසියෝ. අසල් වාසීන්ගේ දේවල් අපි දැනගෙන ඉන්න ඕන. දැන් පෞවි දවසක ඇමරිකාවේ ජනාධිපති කෙනෙකුට වැඩි තිබ්බා. ඈ අපිට වැඩද්ද සත පහක වැඩක් නෑනේ. ඒ වුණා අපි බැලුවේ නැද්ද? බැලුවනේ. ඒගොල්ලෝ අපි අසල් වැසියොත් නෙමෙයි. දැන් අර අන්න පහුගිය දවසල අම්බානික වෙඩින් එක තිබ්බා. අපිට වැඩද්ද සත පහක වැඩක් නැහැනේ. මෙලෝ රහක් නැහැනේ. හැබැයි අපි බැලුවේ නැද්ද? බැලුවා. ඒ මොකද? අපේ අසල් වැසියෝ හින්දා. අපේ අසල් වැසියෝ ගැන දැනගෙන ඉන්නු. මං කියනවට දේවි වා ගිහිල්ලා පොඩ්ඩක් මොනාද වෙලා තින්නේ කියලා බලන්න. මට දැනගන්න ඕනේ අර ලෝය කාර්යය කවුද? උන් මොකටද මෙහෙ රින්ගන්නේ කියන එක. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවුරු කළ ටෑස් බේබි. බිල් ගෙවන්න බී ලොඩ් කරන්න සල්ලියලන් ඕන දෙයකට ජස් බේබියන ඇප් එකක් එක්ක ලයිෆ් එක ඊසි කරගන්න. මේ ඇක්වසේ වැහි පිට වැහි වැස්සත් පාට යන්නේ පුතු ගැලවෙන්නේ. ඇල්ගි ෆන්ගි වලටත් පොරොත්තු දෙන නිසා ආයේ පරණ කරනවා බොරු. ඒෂියන් පේන්ස් කෝස් වේ ඇක්වසේ වැස්සත් මට්ටු එක්කද රත් තිස්නේ.
හැබැයි ලැම්බට් මම නම් කැමති ගෙදර නිදහසේ කෑම කන්න. මොකද මේ වගේ තැන්වලට ආවම මේ පිට මිනිස්සු බලන් ඉන්නකොට මට හරි අමාරුයි කන්න. අපු අනිත්තක මේ මේ මුල්ලුවෙන් එහෙම මට තාම කන්න ඒ හැටි පුරුදු නෑ. හේමක මේ මුල්ලුව නෙවෙයි ගැරපුව. ගැරපුවට කියන්නේ ෆෝක්. හැන්ද හැන්දට කියන්නේ ස්පූන්. පියට කියන්නේ නයිෆ්. හරි හරි මොන පෝක් එක හරි මේකෙන් හරියට අර ඉලක්කෙට පනින්න ඕනේ නේ. ඒක ටිකක් අමාරුයි හරිනේ. අනිත්තක මේක කන්න යනකොට කටේ ඇනෙන්න බලනවා. ඒක තමයි අමාරුම. මන්නම් හරි කැමති මෙහෙම එළියට එන්න. අර කාමරය ඇතුළේ හිර වෙලා ඉන්නට වඩා මෙතන කොච්චර නිදහස්ද? ඔව් නිදහස් නිදහස්. මාත් කැමතියි එළියට ඇවිල්ලා නිදහසේ ඉන්න. ඒ වුණාට මට මේ හෝටල් වල කෑම තමයි එච්චර හරියන්නේ නැත්තේ. හරිනේ. හරි හරි මේ 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 ඕනට වඩා සේරු මෙනු වගේ වෙන්න ඕනේ නැහැ. උඹලා පොඩක් නිදහස හිටපල්ලා. දැන් උඹලට සේරු මෙනුගේ කණ්ඩත් අමාරුයිනේ. ඔය හැඳි ගෑරපුලෙන් කන්න බැනන් අතින් කාපල්. ඇයි අපි අතින් කන්නේ? අපිට එදත් ඔයගොල්ලෝ කිව්වේ ෆෝක් ඇන් ස්පූන් එකෙන් කන්න කියලා නේද හැමක? හරි ඕන එකකින් කාගෙන ඉලකෝ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ඕනට වඩා සේරු මෙනු වගේ වෙන්න ඕනේ නැහැ. ඒ වුණාට ලැම්බර්ට් මේ දැන් මේ හෝටලේ අය හිතාගෙන ඉන්නේ අපි මේ හරිනේ හේමකයි කියලානේ. ඉතින් අපි සාමාන්‍ය විදියට ඉන්න කිව්වොත් ඒක ඒ දෙන්නට හොඳ මදි නේද? ඔව්නේ. ඒකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. හරි හරි. උඹලා කැමතිද හිටපල්ලකෝ? හැබැයි ඉතින් ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දැන් බඩගිනිය අපි මොනවාරි ඕඩර් කරමුද? හරි අපි මෙනු එක බල ඕඩර් කරන්න. ඕකේ. මේ මල්ලි මල්ලි බේ මේ මේ ඇඳි ගැරපු නැතුව නිකන් අතින් කන්න පුළුවන් කෑම මොනවද තියෙන්නේ? ඒ කියන්නේ සර්. හරි හරි මේ මල්ලි යන්නකෝ අපි ඕඩර් කරන්න. මොන මගුලක් දෙකෝ කරන්නේ? ඔහොම කිව්වම මොනවද හිතන්නේ? ඉතින් දැන් ලැම්බට් පහත් දැන කිව්වේ කැමති විදිහකට කන්න හේම කෑ හැරිනි වෙන්න ඕනේ නැහැ කියලා. හරි හරි පොඩ්ඩක් වෙලා පොඩ්ඩක් වෙලා. හැබැයි වැඩි උන්නේ. ෆ්‍රයිඩ් රයිස් වලට නෝ සොලියුෂන්. අලුත් නෝ රෙසිපි දැනගන්න WhatsApp කරන්න. Sunny detergent powder කිලෝ එක රුපියල් 330යි. නිකන් පිස්සු කතා කරන්න එපානේ. මේ අපේ සෝ කොහොමද චූටියෙක් වෙන්නේ? චූටියා? ඒක නම් මේ කොහොමත් වෙන්න බැරිද? මේ අපි අපේ සේව දන්නේ කොච්චර කාලෙ ඉඳන්ද? ඔච්චර කාලෙකින්නම් දැනගත්තත් මේ ඉන්නේ චූටියා. ආයේකෙ දෙකක් නැහැ ඉරහඳ වගේ විශ්වාසයි. හරි අපි නිකම් නිකමට හිතමුකෝ මේ වෙස්වලාගෙන ඉන්නේ කියලා චූටියා. හැබැයි ඉතින් එහෙම වෙස්වලා ගත්තත් එතකොට මේ කෙල්ල එහෙම දෙන්නෙක් ඉන්න පුළුවන්ද? මට නම් ඔය කියන කතාව කොහෙත්ම පිළිගන්න බෑ. පිළිගන්න බැරි වුණත් පිළිගන්න වෙනවනේ. ඔය ඉන්නේ චූටියා. ඔය ඉන්න ගෑණි චූටියේ ගෑණි. ආයි මේකෙ දෙකක් නෑ. මං ඒකේ හොඳට මෙහෙම මෙහෙම දැකලා තියෙනවනේ. ඒ කොහොමද මෙහෙම මෙහෙම දැකලා තියෙන්නේ? මෙහෙම මෙහෙම කියන්නේ ඉතින් මම මේ එහෙ ඔය පාරේ යනකොට හරද්දක් යනකොට දැකලා තියෙනවා. අනිත් ඔය හරක් මඩුවේ ඉතින් මං දැකලා තියෙනවා. එතකොට ඕකුන් දෙන්න හරක් මඩුවේයි මෙහෙයි දෙකේම එකපාර ඉන්නේ කොහොමද? ඔය චූටියා කාලයක් ගමෙන් අතුරුදහන් වෙලා ඉන්නවනේ. එතකොට ඉන්න නැත්තේ මේ මුදලාලිත් ඔය විදෙන් විදේට කියන ඕක අතුරුදහන් වෙනවා කියලා. හැබැයි මුදලාලි හිතන් ඉන්නේ ඕක කැලේ ඉන්නවා කියලා. ඌ කැලේ ඉන්නවා කියලා ඉන්නව ඇත්තේ මෙහෙ. පිස්සු දානේ. ඒක නම් කොහෙත්ම පිළිගන්න බැරි දෙයක්. හරි හරි. මට මෙහෙම කියන්නකෝ. ඕගොල්ලන්ගේ සර්ුයි මැඩමුයි හිටපු ගමන් අතුරුදහන් වෙනවද? අතුරුදහන් වෙනවා කියන්නේ ඉතින් හිටපු ගමන් මෙහෙන් යනවා. මේ ළඟදිත් ඉතින් ඔය කොහෙද ගිහිල්ලා ආපහු ආවා. ඉස්සර නම් මේ පිටටත් යනවා. හැබැයි ළඟදී නම් එහෙම ගියේ නැහැ. හරි. ඉතින් යනවා කියලා යනව ඇත්තේ හිඟුරක් ගොඩ. ඒක නම් කොහෙත්ම වෙන්න බෑ. ඒක නම් වෙන්නම බැරි දෙයක්. විසුදානේ. හරි 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 මේක අහන්නකෝ. ඔන්න දැන් මාසෙකට විතර කලින් ගමේදී වලියක් ගියා. චූටියට එකේ පීයෙන් එන්න. මෙන්න මේ හරිය තමයි කැපුනේ. ඊට පස්සේ ඌ අතුරුදහන් වුණා. හැබැයි අතුරුදහන් වෙච්ච චූටියා මෙහෙ ආවද? මං කියන්නේ අර පීපාර කාපු එක. සාගරිකු. හිස්සේද රයි. ඇයි? මේ උඹට හොඳටම ෂුවර්ද මේ පීපාර කෑව කියලා? ඔව් ඔව්. හරියටම මේ හැරිට තමයි පීපාර වැදුනේ. ඇයි? හරිද? එහෙම පීපාරක් තිබුණාද? සාගරිකු.
සීදරයි. නෑ නෑ නෑ. එහෙමනම් කොහෙත්ම වෙන්න බෑ. මොකද මේ අපේ සර් කියන්නේ අපේ සර්. අපේ මැඩම් කියන්නේ අපේ මැඩම්. හරි හරි. එහෙම පිහිපාරක් තිබුණාද කියහන්කෝ? අනේ මන් දන්නේ නැප මගේ මේ ඔළුවත් අබ්ලික් කළා මන්නේ වෙලා ඉන්නේ මාව. Speed limit නැතුව high speed HD video බලන්න SLT Mobitel Aviator Prime activate කරගන්න. ඔබේ සමය glow එක වෙනුවෙන් මේන අපේ හොඳම සවන් කැටය. Novalux. සර් දැන් මුන්නේට මෙහෙම කණ්ඩ දීලා අපි අනිත් ගෙදරට එක්ක යනවා. ඔව් සර්. නෑ සර් මේ එහෙ එක්කන් ගිහිල්ලා බලමු මොකද්ද ඊට පස්සේ කරන්න කියලා. හරි සර්. මේ සර්ල එනවද එහෙට? ආ හරි සර් හරි හරි හරි. නෑ සර් දැන් මුන්නේට මොනවද කරන්නත් තිබේ? ඔව් සර්. දැන් නම් මුන් දෙන්න සර් මෙරිණු වගේමයි සර්. ඔව් සර්. මං කිව්වත් එක්ක හැමලේම ඔහොම ඉන්නෝනෙත් නෑ කියලා. හරි සර් හරි හරි හරි. මං සර්ට කොල් එක දෙන්නම්කෝ. හරි සර් හරි. පාවිච්චි කරන භාෂාව අමතක කරන්න බෑ ලැම්බර්ට්. ඔයා අපේ සේවකේ. මේ මේ පිට මිනිස්සුන්ට එහෙම ඇහුනොත් එහෙම ඔයා අපිට කතා කරන විදිය අපි ගැන මොනා නොහිතයිද නේද? හරිනේ. ඔව් මාත්මයාට ඒක කියන්න හිටියේ. මේ වැඩේ කරනවා නම් අපි හරියට කරමු. දැන් මෙතන ඉන්නේ චූටියයි පින්කි නෙවෙයිනේ. මෙතන ඉන්නේ හරිනී හේමකයි. ඔයා හරිනීටයි හේමකටයි දැන් රෙස්පෙක්ටබල් එක අපිටත් දෙන්න ඕනේ. නේද හේමක? අනිත් එක තමයි මං ඔයාලට කියන්න හිටියේ කතා කරනකොට අතපය උස්සගෙන එන්න එපා. මොකද ඔයාලට පඩි ගෙවන්නේ අපි. නේද හේමක? මේ මේ පඩි ගෙවන්නේ නම් අපි නෙමෙයි නේද හරිනේ? නෑනේ හේමක. දැන් මෙයාට පඩි ගෙවන්නේ හරිනේ හේමකයිනේ. දැන් හරිනේ හේමකයි අපි දෙන්නානේ. දැන් අපි තමයි. අප්පද බොල. යා යා යා. හරි මේ ඇති ඇති ඉක්මනට කාලය ඉවර කරපල්ලා. යන්න දිනවා ට්‍රේනින් වලට. ඇයි මොකටද ආයෙත් ට්‍රේනියන්නේ? මේ උඹලා හිතන් ඉන්නව නම් උඹලා මේ සේරු මැඩිනුගේ කියලා එහෙම නෑ. උඹලා සේරුලා මැඩින් ළඟින්වත් තියන්න බෑ. දැන් මොකද්ද මේ වචනයක් කිව්වේ? රෙස්පෙක්ටබල්ද මොකද්ද කියලා වචනය? එහෙම වචනයක් නෑ. ඒක වැරදි. මේ මුට මුට ඉංග්‍රීසි මල පොතේ අකුරක් බෑ. මේ බලහම මේ වගේ හෝටලෙකට ගිහලා කන කැත. සි මේ තව ඉස්සරහට සේරුලාගේ යාළුවෙක් එක්ක ගිහිල්ලා හෝටල් වල කණ්ඩ වෙනවා. කතා කරන්න එනවා ඉංග්‍රීසියෙන්. ඒ නිසා මේක පුරුදු වෙනවනේ. මේක ලේසි නෑ. දැන් ලැම්බර්ට් මහත්තයා මේක හරි ලේසි වැඩක් වගේනේ මෙච්චර කල් කතා කළේ. දැන් මොකෝ මේ එකපාරටම මේ අමාරුවක් කතා කරන්නේ මේකේ? නෑ නෑ අමාරු මගුලක් නෙමෙයි ඔයි කියන්නේ. උඹල කොහොමද දැන් පොඩ්ඩ මේ ඇඳලා ඉන්නේ? කොහොමත් උඹලා දිනවා දැන් ට්‍රේනින් සෙන්ටර් එකට එක්කන් ගිහිල්ලා රෝස්ස ගෙනලා පොඩ්ඩක් ට්‍රේන් කරන්න ඕනේ. ඊට පස්සේ උඹලට තියෙනවා වැදගත් කෙනෙක් හම්බෙන්න. කවුද වැදගත් කෙනා? මං ඒ කියන්නම් ඉස්සලා කාලෙට පල්ලකෝ. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. මම බඳින්නේ මට කැමති කෙනා. මට මේ අනිත් අයගේ කැමැත්ත අකමැත්තෙන් වැඩක් නැහැ. මට ඔය ලැම්බර්ට් කියන එක කොයි දෙයකට දැකලා පුරුදුයි. මගේ පස්සෙන් පන්නන් ආවේ ඌ තමයි. අනේ මහත්තයෝ මට නම් ඔය ඔච්චර භාෂා නම් ඉගෙන ගන්න අමාරුයි මහත්තයෝ. මට ඉංග්‍රීසි විතරක් උගන්වනවා.